අයිබෝවන් දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙනන සියත සවස හය පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමේ නවදහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සිංගප්පූරු කිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය අනවශ්‍යයි මලික් කියයි. සිංගප්පූරු කිවිසුම සංශෝධනය කළ නොහැකි බවට GL-ගෙන් ප්‍රකාශයක්. ණය ගෙවීමට ලංකාවේ ආර්ථිකය ශක්තිමත් බව අගමැති අවධාරණය කරයි. ජනාධිපතිවරුණයට හිටපු ජනාධිපතිවරයෙකු නැවතත් ඉදිරිපත් වීමට ඇති නීතිමය රාමුව සොයා බලන බව හිටපු ජනපති මහින්ද කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බවත් රටේ පවතින ණය ගෙවීමට හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ඌරුපුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් යහපාලන ආණ්ඩුවට වසර 3ක් සපිරීම නිමිත්තෙන් සහ පස්කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් ඌරුබුක්ක නගරයේදී අද උත්සවයක් පැවැත්වුණා. ඊට සමගාමීව පස්කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පවුල් 1000ක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයක්ද සිදු කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015යි බලය ගත්තාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තව ආණ්ඩුවක් හැදුවාම කොහොම හරි ආර්ථිකය කඩා වැටෙන එක නැවැත්තුවා, රට බංකොලොත් වෙන එක නැවැත්තුවා. ජාත්‍යන්තර මූල සංවිධානයේ මුදල් ඉල්ලන්න තිබුණා. කැමති අකමැති වුණත් අපිට ණය ගෙවන්න අපේ වියදම් සීමා කරන්න උනා. අපිට ණය ගෙවන්න රජයේ වැඩි ආදායම් හොයන්න උනා. අපි වැට් වැඩි කරා. වැට් වැඩි කරලා ඔයගොල්ලෙන් බැනුම් ඇහුවා. මේකට ඡන්දෙ දුන්නේ කියලා ඇහුවා. ප්‍රාදේශීය සභාවෙන් අපි පරාජය කරා. මේ ඔක්කොමට මූණ දීලා මම එකක් කියන්න කැමතියි. අද අපේ ආර්ථිකය ස්ථාවරයි. අද අපිට ණය ගෙවන්න පුළුවන්. අපි අද ඉදිරියට යනවා කියලා මම බය නැතුව මට මෙතන ප්‍රකාශ කරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම මොරගහ කන්ද වැඩසටහන මුදල් දීලා ඒක අවසන් කරා. දැන් ගම් පෙරළිය වැඩසටහන් අපි ආරම්භ කරනවා. ගම් වලට ගෙනියන්න මහනුවර කොළඹ හම්බන්තොට කියලා අපි මේ මාර්ග පද්ධතියේ විශාල ආර්ථික යටිතල පහසුකම් දානවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාර දියුණු කරන්න හිටපු ජනාධිපතිවරයෙකු හට නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතී ද යන පිළිබඳව නීතිමය කරුණු විමසමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පිළියන්තල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පිළියන්තල මාකන්දන ප්‍රදේශයේ ඉදිකළ සාම්ප්‍රදායික හෙළ වෛද්‍ය ක්‍රමවලින් සමන්විත සුවසිත හෙළ උසු වෛද්‍ය ආයතනය අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුවසිත හෙලවුසු වෛද්‍ය ආයතන විවෘත කිරීම වෙනුවෙන් ඖෂධ පැලයක් රෝපණය කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා එක් වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දානමණි ව්‍යස්තවන ඔබතුමාට නැවතත් ඉල්ලන්න පුළුවන් කියලා දැන් මතයක් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපති වරණේ එකට ඉල්ලන්න පුළුවන් මට නෙමෙයි හිටපු ඕනම කෙනෙකුට. ඔයාලා බලනවා කියලා ඔබතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන් පුළුවන්ද කියලා. ඔව් ඒකත් අපි බලනවා. එනවාද නැද්ද කියන එක පිළිබඳව අපි තීන්දුව කරන්න පස්සේ හැබැයි මේ හැකි පුළුවන්කම අපි ලබා ගන්න ඕන මුලින්. හිටපු විදායක ජනාධිපතිවරයෙක් ඒ ප්‍රශ්න කිරීමට ලක්වීම සහ ඔබතුමා කොයි විදිහට දකින්නේ? මම හිතන්නේ මේ යාළට මේ පොඩි මඩපහරක් ගහන්නත් ඕනනේ. ආණ්ඩුවක වමනාම හැමදාම විපක්ෂයට මඩ ගහන්න. ඉතින් ඒක අවශ්‍යතාවය රජයේ අවශ්‍යතාවය CID කළව කරව ගත්තා. නොඑක් අවස්ථාවලදී යම් යම් සිද්ධීන් ගැන මිනිසුන්ගේ බලාපොරොත්තුව පල්ලෙහෙන් වැඩක් කරෙන්නේ නැති වෙනකොට ළඟට එනවා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ සිද්ධියක්. මේක සිද්ධියක් විතරයි. ඉතින් ඒකින් අදහස් කරන්නේ නැහැ නෙමෙයි. මම මේකට සම්බන්ධයි කියලා කට උත්තරයක් ගන්නයි කියලා කිව්වොත් මම හිතනවා අපි දිය යුතුයි විධායක ජනාධිපති වේවා යම් කිසි පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණයට සහයෝගය දීම මගේ වගකීමක්. මට මම විධායක හිටිය අය විධායක ජනාධිපති කියන ප්‍රශ්නයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මට උදව්වක් කරන්න පුළුවන් නම් මම උදව්ව කරනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මේ ක්‍රමය වැරදි. සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොමැති බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පසුගිය ජනවාරි මාස 23 වන දින සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂැන් යුන් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරු අත්සන් කරනු ලැබුවා. ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කිරීමට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහභාගී වූ අතර සිංගප්පූරුව වෙනුවෙන් එරට වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊශ්වරන් මහතා සහභාගී වුණා. කෙසේ නමුත් ගිවිසුම අත්සන් කළ දින සිට දේශපාලඥයින් වෘතිකයින් මෙන්ම විවිධ පාර්ශ්ව මෙම ගිවිසුමේ ඇති අඩුපාඩුකම් පිළිබඳව අදහස් පළ කළා. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 වන දින ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා. එමෙන්ම මහින්ද සමරසිංහ මහතා පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවකදී මෙම සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මලික් සමරවික්‍රම එතුමාගේ මම අද උදේ ඇහුවා. එතුමා කිව්වා මේ වෙනකොට ක්‍රියාත්මකයි කියලා. මොකද නීති අනුකූලව අත්සන් කළා නේද? ඔව් ඒක නීතියානුකූලව මේ කැබිනට් අනුමැතියෙන් තොරව අත්සන් කරලා තියෙන්නේ. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. අර අවුරුද්දක් ඇතුළත ඒක සංශෝධනය කරන්න ඉඩ අවස්ථා තියෙනවා. ඒකයි මම කියන්නේ. මේ අතර මේ පිළිබඳව ගිවිසුම අත්සන් කළ විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද ඊයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ක්‍රියාත්මක කරනවා. මේ මාසේ පළවෙනි ඉඳලා ක්‍රියාත්මක කරගෙන යනවා. අවශ්‍ය නැහැ. අපි ඒක නීතිපතිතුමාගේ උපදේශ අරගෙන තමයි ඒක ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒක මම කීපවතාවක් කියලා තියෙනවා දැන්. මේ අතර සිංගප්පූරු ගිවිසුම වසරක් ඇතුළත කිසිසේත් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහින්ද සමරසිංහ ඇමතුමා කියනවා සිංගප්පූරුව එක්ක අත්සන් කළා තියෙන මේ වෙළඳ ගිවිසුම අතිශයින් හානිකර ගිවිසුමක් අපේ රටට. අවුරුද්දක් ඇතුළත ඒක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජයට අයිතිය තියෙනවා කියලා කිසිම පැකිලීමකින් තොරව අමූලික බොරුවක් මහින්ද සමරසිංහ ඇමතුමා කිව්වා. මම එතුමාගෙන් අහන්න කැමතියි එක වගන්තියක් තියෙනවා නම් අපිට පෙන්වන්නයි කියලා. සිංගප්පූරුවයි ශ්‍රී ලංකාවයි අත්සන් කරපු වෙළඳ ගිවිසුමෙන් මේ රටේ ආර්ථිකයට විනාශකාරී ලෙස බලපාන ඕන දෙයක් බදු සහන සහිතව ගේන්න පුළුවන්කම හදලා අහන්න කැමති ලෝකේ මොන රටේද තමන්ගේ රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගේන්න බදු සහන දීලා ගේන්න එකඟ වෙන නායකයෝ ඉන්න ලංකාවේ හැර වෙන රටක් තියෙනව නම් මට කිය. ඒ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගෙනල්ලා මේ පොළවේ ගොඩ බෑවම ඒකේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙන්නේ ඊළඟ පරම්පරාවේ දරුවන්ට. මේ ගමන මෙහෙම යන්න දෙන්න බෑ. සැප්තැම්බර් මාසේ 5 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ විපක්ෂයේ මේ සංවිධානය කරන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබා දීලා මේ රටේ මෙතෙක් ඉතිහාසය තුල ඒකරාශී නොවු විරු දැවැන්ත ජනකායක් කොළඹට ගෙනල්ලා සාමකාමී උද්ඝෝෂණයක් තුලින් මේ රජය මේ ආණ්ඩුව gedara ewima ඉක්මන් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සංවිධානය කරන්න. ඒකම ආණ්ඩුව කියන අවුරුදු තුනක් හුස්ම ගත්තා කියලා. හුස්ම ගන්න බලන් ඉන්න ජනතාව තමයි පස් වෙනදට එන්නේ. gedara ආණ්ඩුව අද හුස්ම ගත්තා කියලා කිව්වට අවුරුදු තුනක් යථාර්ථයේ අනිත් පැත්ත. හුස්ම ගන්න බැරුව ඉන්න හුස්ම ගන්න ඕනේ අය තමයි පස් වෙනදට එන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සමානුපාතික නියෝජන ක්‍රමයට හෝ ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට කැමැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මේ අතර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ක්‍රමයට මැතිවරණයේ පැවැත්වීමට වඩා වැඩි කැමැත්තක් දක්වන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නම් නව ක්‍රමයට යන්න ඕනේ. ඒ කියන්නේ ආසන ක්‍රමයට යන්න ඕනේ. මොකද අපි දැන් ප්‍රාදේශීය සභාවලට ඒ වැඩේ කරා. අපේ අරමුණ පළාත් සභා සහ පාර්ලිමේන්තුවත් නව ක්‍රමයට යා යුතුයි කියලා. ඒකට සමහර පක්ෂ එකඟ නැහැ. විශේෂයෙන්ම සුළු ජාතිකයින් නියෝජනය කරන පක්ෂ හිතනවා ඒගොල්ලන්ට අර පරණ මනාප ක්‍රමය වඩාත් වාසි සහගතයි කියලා. ඉතින් ඒ සාකච්ඡා කරගෙන යනවා. තවම අවසාන තීන්දුවක් නැහැ. මොන ක්‍රමයකින් හරි පළාත් සභා ඡන්දෙ තියන්න ඕනේ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂේ මතය. අපිට ඕනේ ඡන්දය ඉක්මනට. ඒ නිසා අපි ඉල්ලලා තියෙන්නේ මේ ක්‍රමවේද මාරු කරගෙන කාගත්තනේ එක ක්‍රමයක්. දැන් අද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ප්‍රමාණය 3 ගුණකින් වාගේ වැඩි වෙලා තියෙනවා. රටට බරක්. ඒ නිසා JR හදාපු ක්‍රමය තියෙනවා. ඒක ඒ ක්‍රමයෙන් යන්න පුළුවන් නම් මේ ඡන්දෙදි කල් දාන්න කියලා අලුත් ක්‍රම හදන්න කියලා ඡන්දෙ කල් දාන්න ගන්න දෙන්න බෑ. ඒ නිසා ඕනේ ක්‍රමයකින් අපි ලැහැස්ති ඡන්දෙ ඉක්මනට තියන්න. ව්‍යාපෘති වාර්තාව අනුව නව ව්‍යාපාරිකයින්ට අවශ්‍ය උපදෙස් සහ ණය ලබා දීමට කාරුණිකව කටයුතු කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සියලු බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. අමාත්‍යවරයා මේ ඉල්ලීම සිදු කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. තමන් ගේන ඒ ව්‍යාපෘති වාර්තාව හොඳනම් ව්‍යාපෘති වාර්තාව තුලින්
ඒ පුද්ගලයාට දියුණුවක් කරා ගමන් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ බැංකුවේ අයට අපි උපදෙස් දීලා තියෙන්නේ ඒවා සලකා බලලා ඒවට ඒ ආකාරයට කටයුතු කරන්නයි කියලා. අලුතෙන් පළවෙනි වතාවට ණයක් ගන්න එනකොට ඒ ගෑයට බැංකුව වලට ඇවිල්ලා පුරුද්දක් නැහැ. බයෙන් බයෙන් එන්නේ. ඒක නිසා ආවයින් පස්සේ බය කරන්නේ නැතුව කතා කරලා ඒ අයට යම් උපදෙසක් තියෙනවා නම් ඒව දීලා ඒ අයගේ ව්‍යාපෘති වාර්තාව අනුව ඒ අයට උදව් කරා. එතනිනුත් නවත්තන්නේ නැතුව ව්‍යාපාරයේ පටන් ගත්තයින් පස්සෙත් ඒ ණය ලබා දුන්න ව්‍යාපාරයේ ප්‍රගතිය ගැන දිගින් දිගටම අවධානය යොමු කරන්න පුළුවන්. අත වශයෙන්ම හොඳට යනවා නම් එක්ස්පෝර්ට් EDB එකට වගේ තැන්වලට එකතු කරලා පිටරටවල් එක්ක එකතු කරලා විදේශී සමාගම් එක්ක එකතු කරලා ඒ අයට විශාල ගමනක් යන්න අපිට සූදානම් කරන්න පුළුවන්. ඉදිරි දින කිහිපය තුලත් සබරගමු සහ මධ්‍යම පළාත්වලට වැසි සහ සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගමු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 50ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම වයඹ උතුරු මැද දකුණ සබරගමු සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර අගෝස්තු මාස 20 වනදා සිට යම් තරමක අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්. මේ අතර අද දින වත්තල දික්කෝවිට දීවර වරායෙන් මුහුදු ගිය දීවර යාත්‍රාවක් පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් අනතුරකට ලක් වී තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර මෙලෙස අතුරුදන් වී ඇත්තේ 32 වරදී හැඳල වත්තල ප්‍රීතිපුර නව ජනපදයේ පදිංචිකරුවෙක්. ඉතින් රැල්ලක් ඇවිල්ලා එයා විසික් කියලා ගිහිලා තියෙනවා. ඉතින් ඒ අතර දෙන තව එයත් එක්කම තව එක්කෙනෙක් ගිහිල්ලා තිබිලා තිබෙනවා. එයා ඇවිල්ලා තිබිලා තියෙනවා. ඉතින් මම මගේ දරුවෝ දෙන්නෙක් මට ඉන්නවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ පස්කඳු කිහිපයක් කඩවැටීමෙන් එම මාර්ගය කිහිපවරක් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ප්‍රතිවාහන ගමනාගමනයට අලුතින් තාවකාලික මාර්ගයක් සකස් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතරේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශයේ ජලය සියලුම වන් දොරටුවලට ඉහළින් වන් දැමීම අද අලුයම සිට ආරම්භ වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. එලෙසම ජලාශයේ ජලය සියලුම වන් දොරටු වලට ඉහළින් වන් දැමීම සිදුවන්නේ වසර 5කට පසු බවයි වාර්තා වන්නේ. එමෙන්ම මවුස්සා කැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල වන් දොරටු 3 වැගින් ව්‍යුක්ත කර ඇති අතර කැනුන් සහ ලක්ෂපාන ජලාශවල සියලුම වන් දොරටුද මෙවැනි විට ව්‍යුක්ත කර තිබෙනවා. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලේ විසින් සංවිධාන කරන ස්ට්‍රෝබරි ෆියස්ටා 2018 ආහාර ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. මෙම ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වෙන අතර මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ සියත TV, සියත FM සහ සියත 24 වෙබ් අඩවියයි. ග්‍රෑන්ඩ් ස්ට්‍රෝබරි ෆෙස්ට් 2018 නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ ආරම්භ වූ ස්ට්‍රෝබෙරි ෆියස්ට 2018 දෙවන දිනය අදයි. දෙවන දිනයේදී ස්ට්‍රෝබෙරි යොදා නිර්මාණය කළ විවිධ කෑම වර්ග 50ක රස බැලීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට අවස්ථාව හිමි වුණා. අද පස්වරුවේ ස්ට්‍රෝබෙරි ක්‍රීම් කෑම තරඟාවලියක් පැවැත්වුණු අතර හෙට දිනේදී නුවරඑළිය අඩුපාඩුකම් නැති ළමා නිවාස සඳහා ආධාර පිණිස පා ගමනක්ද සූදානම් කර තිබෙනවා.
පුලත්පත් චිත්‍ර කලාවේදියෙකු වූ බලංගොඩ සරත් මදු මහතා ඊයේ අභව ප්‍රාප්ත වුණා. අභව ප්‍රාප්ත වන විට ඒ මහතා 69 වන වියෙහි පසු වුණා. දශක පහකට ආසන්න කාලයක් චිත්‍ර කතා කරුවෙකු ලෙස අතිශය ජනාධාරයට පත්ව සිටි බලංගොඩ සරත් මදු මහතා ඊයේ අභව ප්‍රාප්ත වුණා. චිත්‍ර කතාවෙන් රටම වසඟයටගත් මේ ප්‍රවීණ සිත්තරුවා මේ යන විට 69 වන වියෙහි පසු වුණා. රත්නපුර බලංගොඩ ප්‍රදේශයේ උපත ලැබූ මේ මහතා බලංගොඩ බුද්ධ ජයන්ති මහාවිද්‍යාලය සහ බලංගොඩ මහාවිද්‍යාලවල ආද ශිෂ්‍යයෙක්. ටයිම්ස් පුවත්පත් ආයතනයේ ප්‍රකාශයටපත් කළ පැරණි ලංකාදීප පුවත්පතේ රාජ උදහස චිත්‍ර කතාවට චිත්‍ර ඇඳීමෙන් සරත් මදු මෙම ශ්‍රේෂ්ත්‍රයට අවතීර්ණ වුණා. ඒත් සමගම තම ගුරු වෘත්තියට සමුදුන් ඒ මහතා පූර්ණ කාලීනව චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස සිත්තර, සත්සිරේ, හිතවත, සදා වාසනා යන චිත්‍ර කතා පුවත්පත්වල සේවයට එක්වනවා. ඔහුගේ ජනප්‍රියතම චිත්‍ර කතාව වුණේ 70 දශකයේදී සමස්ත දිවයිනම ආදරයෙන් වැළඳගත් ඉතින් ඊළඟට චිත්‍ර කතාවයි. මීට අමතරව නිව්රෝ, ඉසංකා, ඉටු දෙවියා, ඉත්තෑවා, සිහිනයක මල්පිපෙලා ඔහුගේ ජනප්‍රියතම චිත්‍ර කතා ගොන්නට ඇතුළත් කතාවනවා. දිවි ගමනට සමුතුන් සරත් මදු මහතාගේ දේහය මහරගම පරණපාර නාවින්න නාමල් උයන ලිපිනේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. මේ අතර සරත් මදු මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ප්‍රවීණ චිත්‍ර කලාවේදී සරත් මදු මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. බලංගොඩ සරත් මදු ලාංකේය චිත්‍රකරා ඉතිහාසයේ නොමකෙන සදා අනුස්මරණීය සලකුණකි. ඔහුගේ අනන්‍ය සුන්දර සිතුවම් රටාවෙන් මැවුණු දේදුණු, කැලුම්, යුනිකෝ වැනි චරිත අද රසික සිත් තුළ ජීවමානයි. චිත්‍ර කතා පත්‍ර කලාව මෙරටට හඳුන්වා දුන් යුගයේ තාරුණ්‍යයේ හදවත් සිත්තමින් ස්පර්ශ කළ සුවිශේෂී නිර්මාණකරුවා වශයෙන් සරත් මදු හැඳින්වීම යුක්ති යුක්තය. ලංකේ චිත්‍රකතා කලාවේ කේන්ද්‍රීය පෞරුෂයක් ගොඩනන්වා ගනිමින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බලංගොඩ සරත් මදු නිර්මාණවේදියාගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ සැම ඥාති හිතමිත්‍රාතීන්, රසික සැම වෙත මාගේත්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් සංවේගය පළ කරමි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. සවස 6 පුවත් විකාශය අවසන්. යලිත් හොමේ මුරාත්‍රී 9:30 වගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.